ඒහිපස්සිකෝ එන්න ධර්මය දකින්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හනන්ති බෝඝා දුම්මේ දානෝ චේ පාර ගවේසිනෝ භෝගතණ්හාය දුම්මේදා හන්ති අඤ්ඤේව අත්තනන්තිති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි ස්වර්ණවාහිනිය තුල විකාශනය වන ඒහිපස්සිකෝ ධර්මදේශනා මාලාවෙහි තවත් ධර්මදේශනාවකටයි මේ හිමිදිරි උදෑසන ඔබ සම්බන්ධ වෙන්නේ අද දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ බෞද්ධයාගේ අත්පොත හැටියට සලකන ධම්මපදයේ තණ්හා වග්ගයේ එන 11 වන ගාථාව. මේ ගාථාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොසල් මහ රජුරුවන් මුල් කරගෙන. කොසල් මහ රජුරුව කියන්නේ බුදුහාමුදුරුවන්ට බොහොම හිතපක්ෂපාතී දායකයෙක්. උන්වහන්සේ සවැත්නුවර දිවුරම් විහෙරි හෝ පූර්වාරාමේ වැඩ ඉන්නකොට අඩුම වශයෙන් දවසට දෙපාරක්වත් බුදුහාමුදුරු මුණ ගැහෙන්න මේ රජ්ජුරුව යනවා. එක්තරා දවසක දහවල් කාලේ තමයි උදෑසන නැතුව දහවල් කාලේ තමයි කොසල් රජ්ජුරුව බුදුහාමුදුරු මුණ ගැහෙන්න එන්නේ. ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා එකත්පසක ඉඳගත්තට පස්සේ උන්වහන්සේ විමසනවා මොකද රජතුමනි අද ටිකක් පරක්කු වෙලා නැත්තම් දවල් වෙලා. ඒ වෙලාවේ කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ අද ලොකු රාජකාරියක් තිබුණා. ඒ මොකද්ද? මේ සවැත්නුවර හිටියා සිටුවරයෙක්. එයාට කියන්නේ අපුත්තක සිටුවරය කියලා. අපුත්තක කියන වචනේ තේරුම තමයි පුතුන් නැහැ කියන එක. දරුවන් නැහැ කියන එක. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපුත්තක සිටුවරයා 80 කලක් ධනිය තිබුණු කෙනෙක්. ඔහු මරණයට පත් වුණා. මරණයට පත් වුණාට පස්සේ ඔහු සතු ධනය බාර ගන්න නැත්තම් පවරන්න කෙනෙක් නැහැ. දරුවොත් නැහැ, බිරිඳකුත් නැහැ, ඥාතිවරුත් නැහැ. අවසානයේ ඒ සියලුම ධනය බුදුහාමුදුරනේ රාජසන්තක කළාමම. ඒක තමයි සිරිත. අදත් එහෙමයි. ඉතේ රාජසන්තක කරපු ධනය උදේ ඉඳලා හවස් වෙනකන් අද මේ දහවල වෙනකන් කරත්ත වලින් ඇද්දා මගේ භාණ්ඩාගාරයට. මම ඉතින් ඒ නිසා ඒ ගැන ටිකක් අවධානයෙන් හිටියා. මොකද වැඩ කරන අයත් මට ටිකක් විශ්වාස නැහැ. බැලුවාම පින්නතුනි අද වගේමයි. ඒ කියන්නේ රාජ්‍ය දීපල ඇතැම් විට හොරකම් කරනවා. එහෙම අය එදත් හිටියා. ඒ නිසා මම මොකද කළේ? ඒ ගැනම අවධානයෙන් හිටියා. ඒකයි බුදුහාමුදුරනේ එන්න පරක්කු වුණේ. එම කියලා කියනවා භාග්‍යවතුන් වහන්ස ඔය අපුත්තක සිටුවරය ගැන කියන්න තියෙන්නේ හරි අපූරු කතාවක්. ඒ මොකද්ද රජතුමනි? මහා 80 කලක් ධනිය තිබිච්ච ධනවතෙක් වුණත් ඔහු හිටියේ මහා දුක්ඛිත විදියට. කොටින්ම කියනවා නම් කවදාවත් රසමසවුලු හදලා කෑවි බිව්වේ නැහැ. රාජසේ සිටුගෙදර සේවකයෝ ඒව හැදුවා නම් එයට දොස් කිව්ව බැන්නා. ඔය කනවයි කියලා එහෙම කන්න ඕනද? බඩ පිරෙන්න මොනවා හරි දෙයක් කෑවම් ඇතිනේ. ඒ කියලා නිවුඩු හාලුයි කාඩි හොදී තමයි ඔහු ආහාරයට අරගෙන තියෙන්නේ.
වටිනා සලුපිලි කවදාවත් ඌ පෙළඳලා නැහැ. ඔහු ඇඳලා තියෙන්නේ බුදුහාමුදුරණී වැරහැලි වෙච්ච ඇඳුම්. ඒ විතරක් නෙවෙයි. දිරාගිය ගොන් දෙදෙනෙක් සහිත බොහොම ගරාදි කඩාවැටෙන්න ඔන්න මෙන්න තියෙන කරත් එකයි ගමන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අච්චර ධන සම්පත් තිබුණත් ඒව පරිභෝග කළේ නැහැ. ඔහුට ඒ පින නැහැ. මේ කතාව අහලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජ ඔය පෙර එක්තරා භවයක මේ සිටුවරයා ඔය වගේම සිටුවරයෙක් වෙලා ඉඳිද්දි කරපු අකුසලයක විපාකයක්. විපාර අහනවා රජතුමනි මොකක්ද ඒ කතාව? මේ බුදුහාමුදුරනේ මොකක්ද ඒ කතාව? එක්තරා අවස්ථාවක මේ සිටුවරයා එක නගරයක සිටුවරයෙක් හැටියටම උත්පත්ති ලැබල හිටියා. බොහොම ධනයක් තිබුණා. එක දවසක් උදෑසන ඔහු ගමනක් යන්න සූදානමින් ඉන්නකොට තගරසිකී කියන පසේබුදු හාමුදුරුව වැඩියා මේ ගෙදරට පිණ්ඩපාතයට. සිටුවරයා ගමන යන්න තියෙන ඉක්මන්කම නිසා බුදුහාමුදුරු පසේබුදු හාමුදුරුව දැක්ක විතරයි බිරිඳට කිව්වා මෙන්න මේ ශ්‍රමණයන් වහන්සේට මොනවා හරි දෙයක් දෙන්න. එහෙම කියලා ඔහු ගමන ගියා. අර සිටු බිරිඳත් කල්පනා කළා මේ ලොකු වචනයක් අද උදෑසනම අහන්න ලැබුණේ. මගේ ස්වාමිය කවදාවත් දෙන්න කියන වචනේ නම් කියනවට ඇහිලා නැහැ. ඒත් අද ඔහුගේ කටින් පිට වුණා. මේ ශ්‍රමණයන් වහන්සේට දන් ටිකක් දෙන්න මටත් ලැබිච්ච හොඳම අවස්ථාව ඒ නිසා තියෙන රසමසවුළු හොඳටම හදලා මම දන් දෙන්න ඕන. ඒ අනුව ඇය හොඳට කාලය අරගෙන මොකද කළේ? විවිධ රසමසවුළු සිටු ගෙදර තිබිච්ච සකස් කරලා අර පසේ බුදුහාමුදුරන්ගේ පාත්‍රය පිරෙන්න දන් බෙදුවා. දැන් මේ දානයත් අරගෙන පසේ බුදුහාමුදුරෝ තමන් වැඩ ඉන්න කුටියට යන්න වඩිනවා. අතරමගදී හරියටම අර සිටුවරයත් ගමන ගිහිල්ලා ආපහු ගෙදර එන ගමන් තගරසිකී පසේ බුදුහාමුදුරෝ දැක්කට පස්සේ හිතුණා මගේ සිටු බිරිඳ මේ හාමුදුරුවන්ට නැත්තම් ශ්‍රමණයන් වහන්සේට කොහොමද දන් දීලා තියෙන්නේ කියලා බලන්න ඕන. ඒ අනුව ළඟට කිට්ටු වෙලා මොකද කළේ? පාත්‍රය ඇරලා බැලුවා. ඒ පාත්‍රයෙන් ඉතාම රසවත් ඒ වගේම සුවඳවත් වූ ආහාර තමයි දකින්න ලැබුණේ. ඒ විතරක් නෙවෙයි පාත්‍රය පුරවලම බෙදලක් තියෙනවා. දැක්ක විතරයි ඔහුට හිතට සතුටක් නෙවෙයි ඇති වුණේ දුම්නසක්. අපරාදි මොකටද මෙච්චර ආහාර ගොඩක් මේ එක හාමුදුරු නමකට? මේ ආහාර ටික මගේ සේවකයෙකුට දුන්නනම් ඔහු මං ගැන පැහැදීමෙන් තව ටිකක් වැඩිපුර වැඩ කලයි. දාසියෙකුට දුන්නනම් ඒ දාසයාගෙන් තවත් වැඩ ගන්න තිබුණා වැඩි කාලයක්. මගේ ඥාතියෙකුට දුන්නනම් ඔහු මා සමග තව තවත් හිතවත් වෙයි, කුළුපඟ වෙයි. ඒ විතරක් නෙවෙයි මගේ ගුණ කියයි. එහෙත් මේ ශ්‍රමණයන් වහන්සේට මේ දුන්නු එකෙන් ඇති වැඩක් තියෙනවද? ඕනනම් කරන්න තියෙන ලොකුම දේ කරයි. මොකද්ද? දන් ටික වළඳලා ගිහිල්ලා හොඳට සැතපේ. පින්නතුනි, අදත් සමාජයේ ඔය හාමුදුරු ගැන ඇතැම්මයි හිතන්නේ ඔය ආකල්පය. සමහර වෙලාවල් වල හවස පහටත් කතා කරලා අපෙන් අහනවා හාමුදුරු සැතපිලාද හිටියේ කියලා. උදේ 10ට කතා කළත් අහන්නේ ඕකම, හාමුදුරු සැතපිලාද ඉන්නේ කියලා. රෑ 12ටත් සමහරට කතා කළා ඒ වෙලාවටත් අහනවා සැතපිලාද කියලා. හිතාගෙන ඉන්නේ බොහෝ දෙනා මේ හාමුදුරුවරු දන් වළඳල කරන ලික්කම වැඩි සැතපෙන එක කියලා. කොයිතරම් රාජකාරී ආගමික කාර්යයන් තියෙනවද? සමාජීය වගකීම් තියෙනවද? සමහර විට සමාජයේ අඩුවෙන්ම නිදියන පිරිස අතර මේ ගරුතර හාමුදුරන් වහන්සේලා මූලිකව ඇති. කොහොම හරි අර සිටුවරයත් අර විදිහටම තමයි හිතුවේ. මේ ශ්‍රමණයන් වහන්සේ දන් ටික වළඳල නිදියයි. අපරාධි මේ තරම් ධනයක් දුන්නේ කියලා ගෙදර ගිහිල්ලා ඒ දානීය දීපු තමන්ගේ සිටු දියණිය නැත්තම් බිරිඳට දොස් කිව්වා. කොහොම හරි ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කළා රජතුමනි මොහුට මේසා විශාල ධනයක් ලැබුණේ අර කටින් පිටවෙච්ච වචනේ නිසා. දන් ටික දෙන්න කියලා කිව්වනි මුලින්. ඒ නිසා ඒ ධනය ලැබුණා. හැබැයි ඒ ලැබිච්ච ධනය පරිහරණය කරන්න තරම් ඌට පිනක් ලැබුණේ නැහැ. ඇයි?
දුන්න දුන්නු දේ පිළිබඳව හිතලා සතුටටපත් වීමක් උනේ නැහැ. ඒ දීපු දේ පිළිබඳව ඔහු පසුතැවුණා. ඒකට නැවත නැවත ලෝභ වුණා, ආශා කළා. ඒ නිසා ලබන්න පින තිබුණට විඳින්න පින තිබුණේ නැහැ. ඊළඟට ලෝතුරා බුදුහාරෝ දේශනා කළා, ඔබ කිව්ව නේද රජතුමනි ඔහුට දරුවන් නැහැ කියලා. ඒකත් පෙර අකුසලයක්. එක්තරා ආත්මයක තමන්ගේ වැඩිමහල් සහෝදරයාට හිටියා අවුරුදු 7ක පුංචි දරුවෙක්. වැඩිමහල් සහෝදරයා අකාලේ මිය පරලව ගියා. මරුණට පස්සේ අර පුංචි දරුවා වඩා මේ හදා වඩා ගැනීම වගකීම පැවරුනේ මේ සිටුවරයට. ඒ නිසා ඔහු තමන්ගේ නිවස තියාගෙන ඒ දරුවා ඇතිදැඩි කළා රැක බලා ගත්තා. ඒ වැඩිමහල් සහෝදරයට උරුම ධන සම්පත් පිළිබඳව අර පුංචි දරුව පුංචි කාලෙම දැනගෙන හිටියා. ඒ නිසා යම් යම් වෙලාවල් වල ඉවගෙන කියනවා. අර පේන ඉඩම අපේ තාත්තගේ, ඒ නිසා ඒවයි තිත් මට. අර පේන කුඹුරු යාය අපේ තාත්තගේ, ඒ නිසා ඒවත් මට අයිති. මේ අපි යන කරත්තෙත් අපේ තාත්තගේ, ඒ නිසා ඒව මට අයිති. අදත් ඔය පුංචි දරුවෝ කියන්නේ ඒ විදියට ඒ දරුවා කියනවා. අර තමන්ගේ බාප්පගේ අතේ ඉල්ලලා කෙලිසෙල්ලම් කරන අතරේ මේ පුද්ගලයා කල්පනා කළා, පුංචිම වයසේ මේ විදිහට දීපලෝට හිමිකම් කියනවා නම් වැඩි හිටි වයසට ආවහම කොයිතරම් දීපල වලට මෙයා ලූ බඳීද, නැත්නම් අයිතිවාසිකම් කියන්නේයිද. ඒ නිසා මෙයා තවදුරටත් තියාගෙන හිටියොත්, ඒ කියන්නේ ජීවතුන් අතර හිටියොත් වෙන්නේ මේ දීපල සියල්ල මට නැති වෙන එකයි. ඒ නිසා උපායක් යදුවා. එක දවසක් වනේ කුරුල්ලන් සත්තුන් පෙන්වන්න කියලා කැලේට එක්කගෙන ගියා. අනේ මේ දරුවත් හරි ආසාවෙන් ගියා තමන්ගේ බාප්පා එක්ක කැලෑවි අසිරිය බලන්න, කුරුල්ලෝ සත්තු මියමු ආදී සත්තු බලන්න. කැලේ ඇතුළට එක්කගෙන ගිහිල්ලා මොකද්ද කළේ? අර දරුවගේ ගෙල මිරිකලා ඒ දරුව මරා දැම්මා. ඒ දරුවා මරාපු පාපේ විපාකය තමයි රජතුමනි අදත් ඔය විඳින්නේ. ඒ නිසා දරුවන් නැහැ. ඒ විදියට ලෝතුරා බුදුහාමුදුරුවෝ අර කියන සිදුවීම මුල් කරගෙන මා මුලින් සඳහන් කළ ගාථාව දේශනා කළා. ගාථාවේ සරල අදහස තමයි හනන්ති භෝගා දුම්මේදා. දුම්මේදා කියන්නේ මෝඩ අනුවන මිනිස්සු. ඒ අය ධනය පිළිබඳවම හිතමින් ඒ ගැනම කල්පනා කරමින් කටයුතු කරනවා. වෙන කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. අවසානයේ ඔවුන් ඒ ධනය නිසාම වේදනාවට විපතට මෙලොව පරලොව පත් වෙනවා. ඒ ධනයම ඔවුන්ට විපතක් බවට පත් වෙනවා. එහෙත් නෝචේ පාරගවීසිනෝ. ඒ කියන්නේ නුවණැති මිනිස්සයෝ ඒ ධනය ගැන නොසලකා නිවනට යන පාර හොයාගෙන යනවා. ඔවුන් සසරින් එතර වෙනවා. අර අය ධනය මැත්තේ නැහිමින් තව තවත් ගූර සසරේ සැරිසරනවා. පින්නතුනි, ඔය අපුත්තක සිටුවරයා මුල් කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කළ ගාථාවේ අර්ථවත් අර්ථය ඇතුළත් කරුණු අපටත්, ඒ කියන්නේ මේ නූතන සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාටත් ඉතාමත් වැදගත්. මොකද අදත් සමාජයේ බොහෝ අය හිතන දෙයක් තමයි, සල්ලි තියෙනවනම් මොනවද කරන්න බැරි? කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනව ධනේ. හැබැයි මරණයෙන් ගැලවෙන්න බෑ. මාරය අඬගහපු දවසට යන්න වෙනවමයි, ඒ යන දවසට මාරයට සල්ලි දීලා ගැලවෙන්න බෑ. රගාතාවක් පෙන්නනවා, මච්චුනා සංගරෝ නත්ති ලංචග්ගාහෝ නමිජ්ජති, යුද්ධන් නත්ති ජයෝ නත්ති සබ්බේ මච්චු පරායන. ඔය මාරයට සංග්‍රහ කරලා ගැලවෙන්න බෑ. අල්ලස් දීලා බේරෙන්නත් බෑ. ලංචග්ගාහෝ කිව් අල්ලස් වලට. යුද්ධ කිරීමක් ඇත්තෙත් නෑ. යුද්ධ කරලා කවදාවත් මාරයා එක්ක දිනන්නත් අපට බෑ. කවදක හරි මරණයට යන ගමනේදී අපිට උපකාරී වෙන්නේ රැස් කරගත්ත ධනය නෙවෙයි. අද නූතන සමාජයේ ගොඩක් අය ධනය රැස් කරන්න පටන් අරගෙන තියෙන්නේ නොමැරෙන අය හැටියටයි. අසීමාන්තික ආසාවල් බලන්න, ගෙවල්වල බොහෝ දෙනා ගත කරපු
යහපත් සාමකාමී පෞල් ජීවිත අවුල් කරගෙන තියෙනවා ධනිය පස්සේ ලුහු බැඳලා ඇතම් ගෙවල් වල දරුවන්ට තාත්තලා අම්මලට යුතුයකම් ඉෂ්ට කරන්න අමතකයි වයෝ වෘද්ධ තමන්ගේ නෑදෑයෝ ටික අමතකයි ආගමික සිද්ධාස්ථාන ඒ ආගමික පරිසරයේ සියල්ල අමතකයි උදේ ඉඳලා රෑ වෙනකන් සල්ලි හොයන්න හරියට වෙහෙසෙනවා ඔය සමහර අයගෙන් නිකමටවත් පොයේ දවසේවත් පන්සලේ පැත්තේ ආවේ නැත්තේ ඇයි කියලා හුව මොකක්ද දෙන උත්තරි එන්න තියා හැරෙන්න වෙලාවක් නෑ හාමුදුරනි ළමයගේ වැඩ ඉවරනකොට දවසේ පැය 24 ඉවරයි නැත්තම් කියන්නේ ෂොප් එකේ වැඩ එහෙම නැත්තම් කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ වැඩ නොඑක කතන්දර පුදුමාකාර විදි අවිවේකී ජීවිත රටාවක් ගත කරන්න පුරුදු වෙලා ඒ නිසා අර සියල්ලම අමතක කරලා යන අති දහවනකාරී ධනය ලුහුබඳින රටාවකට උකුරු වීම කුජලයාගේ මෙලව පරිහානියටත් පරලෝ පරිහානියටත් හේතුව අනිත් එක ගොඩක් අයට ඇතිවීමක් නෑ දැන් බලන්න අපේ රටේ ජාතික සම්පත් ධනය හරියට කොල්ල කෑව කිය කියා නොඑක කතන්දර තියෙනවනේ රට කරපු කරවන ඇත්තු කියලානේ කියන්නේ කවුරු උනත් එකක් පැහැදිලි මේ රට ඇත්තටම මහා ධන නිධානයක් වගේ රටක් එවැනි ධන නිධානයක් වූ රටක් පිරිහිලා අන්ත දුක්ඛිත තත්ත්වයට පත් උනේ රට කරවපු අයගේ වරදහා වංචාව දූෂණය හොරකම නිසායි ඒ කියන්නේ කොහොම හරි ධනය උපයන්න හිතලා කල්පනා කරලා කටයුතු කරලා තියෙනවා ධනය තමයි ජීවිතයේ බවට එය පත් කරගෙන තියෙන්නේ ඒවා කරන එක හරි ලේසි එහෙත් ඒවා විඳවන්න ගියාම තමයි ඒවයි තියෙන භයානක කටෝර බව වැටහෙන්නේ දැනෙන්නේ පින්නතුනි තමන්ගේ පැත්තෙන් නැත්තම් තමන්ගේ දරුපවුලේ වෙනත් අය හරහාවත් සමහර විට ඒ අයතා විදියට උපයපු ධනය වැය වෙන්න හේතු කාරණා යෙදෙන්න පුළුවන් එහෙම පවුල්වල සදාකාලික රෝගීව හැදෙනවා අවසානයේ තියෙන සබ්බ ශේසතම මේ විකුණන්න නැත්තම් වැය කරන්න සිද්ධ වෙනවා මෙලවදිම ඒ අය විවිධ දුක්ඛිත තත්ත්වයන්ට මුහුණ දෙනවා කම්පණයටපත් වෙනවා අපි ඕන තරම් එහෙම අවස්ථා දැකලා තියෙනවා නැත්තම් පරලවදි මැරෙන වෙලාවට තමන් කරපු නරක දේවල් ටික මතක් වෙනවා අර නරක අයතා විදියට ධනෙ උපයපැටි සිහි වෙනවා සමහරු ඒකයි මරණ මංචකයේදී ලතෝ නිදෙන්නේ කෑ ගහන්නේ දඟලන්නේ බැරි වුණත් නැකිරලා දුවන්න හදන්නේ ඇයි ඒ නරක අයතා දේවල් වලින් උපයපුව මතක් වෙනකොට හරියට ගිනි බෝල කෑව වගේ එහෙම නැත්තම් ගිනි ඇතිරිලි මත නිදාගත්තා වගේ දැනෙන්නේ ඒ නිසා උපයන හැම ධනයක්ම සතයක්ම සාධාරණව උපයීමටත් ධනයේ සීමාවක් තබා ගැනීමත් ඉතාමත් වැදගත් අපුත්තක සිටුවරයාට වුණා වගේ නැත්තම් සසර ගමන ගුහුර තැනකට ලං වෙන්න සහ එහි පීඩා විඳින්නට හේතු වෙනවාමයි අද හිමිදිරි උදෑසන එහි පස්සිකෝ ධර්මදේශනාව තුලින් ඔබට දෙන දහම් අවවාදයක එනිසා තමන් ධනය උපයන්න උපයන ධනේ ප්‍රමාණයක් මනසින් රඳවගන්නේ කියන්නේ යම්කිසි සීමාවකට යටත් වෙන්න එය ධාර්මික ධනයක් බවට පත් කරගන්න අදිස්ථානය ඇති කරගන්න ඒ සඳහා ඔබට ශක්තිය ලැබීවා කියලා සාදු කියමු අද මේ ඒහිපස්සිකෝ ධර්මදේශනාවේ දායකත්වයේ දක්වන්නට යෙදුණු පින්වත් සියලු දෙනාගේම ආරමුණු සඵල වේවා නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා ඒ වගේම ස්වර්ණවාහිනී ආයතනික කාර්ය මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා උතුම් නිවනේ සැනසීමට හැමෝටම මේ පිනත් ඒකාන්ත කුසලයක් වේවා කියලා සාදු කියමු ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා 2021 මැයි මාස 23 වැනි දින කොරෝනා රෝගය හේතුවෙන් අපාතරින් වියෝ වූ
M.M. මොහන්දිරම් පියාණන්ට නිවන් සුව පතමින් මීට වසර කිහිපයකට පෙර අපාතරින් වෙන් වූ M.A. විල්සන් පියාණන්ටද H.G. ඇඩ්ඩින් පියාණන්ටද K. විල්පට් පියාණන්ටද J. ජයරත්න පියාණන්ටද මෞපිය දෙපාර්ශවයේම මිය පරලොව ගිය ඥාතීන් සියලුම දෙනාටත් කොරෝනා රෝගය හේතුවෙන් අපාතරින් වෙන් වූ ලෝකවාසී සියලුම දෙනාටත් මෙම පින් අනුමෝදන් කරමින් KM දයාවති මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිතුක් නිරෝගී දීර්ඝායුෂ පතමින් MM මුහන්දිර මහතාගේ භාර්යාව KM දයාවති මෑණියන් ඇතුළු දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් විසින් අද දින මෙම ධර්ම දේශනාවට දායකත්වය දක්වන ලදී.